සන්දයාවක් ගෙමන දවසේ උණුසුම පුවත්තුබට කියන අයිටන් ප්‍රෝටි සමගින් ඔබහමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි, අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මහින්ද රාජපක්ෂ මහතාට හා ඇමති මණ්ඩලයට ලබා දුන් අතුරු තහනම් නියෝගයේ ඉවත් කරන ලෙසට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. අභ්‍යාචනා පෙත්සම් විභාගයට ගැනීම ජනවාරි 18. උත්සව සමයේ කොළඹ ආරක්ෂාවට පොලිසියෙන් 2000ක්. නවසීලන්තයේ සමක එක්දින හා 20-20 නායකත්වය මාලිංගට. ජෙට්‍යානා ගනුදෙනුව ගැන මෝදිට එරෙහි පරීක්ෂණ අනවශ්‍ය බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභ්‍යාචනා පෙත්සම් ජනවාරි 18 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කිරීම සහ ඇමති මණ්ඩලයට කටයුතු කිරීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට අභ්‍යාචනා පෙත්සමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරමිනුයි මෙම තීරණය ලබා දුන්නේ. විජිත් මාලගොඩ මිනිසුරුවරයා පෙත්සම් මුල් අවස්ථාවේදීම නිෂ්පභ කළ යුතු බවට තීරණය කර තිබුණා. ඒත් අනිකුත් මිනිසුරුන් දෙදෙනා ඊට කැමැත්ත පළ කර තිබුණු නිසා පෙත්සම් විභාගයට ගැනීමට අවස්ථර ලබා දුන්නා. මීට අමතරව අභ්‍යාචනාධිකරණයේ පවතින නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද ශිෂ්ටාධිකරණය නියෝග කළා. බිම අභ්‍යාචනා පෙත්සම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතා දෙකක් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබුණා. පූර්ණ පංචපොත්කල වෙනසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, ඒවා වනසුන්දර මහත්මිය ඉදිරියේ ඒ විභාගයට නොගන්නා ලෙසත් එමකින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබුණා. නඩු විභාගයේ ආරම්භයේදීම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැනුම් දුන්නේ. ඒ අනුවයි බෝනේ කළු විහාරේ විජිත් මලල්ගොඩ සහ ඒවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරවරුන් හමුවේ නඩු විභාගයේ පැවැත්පුණේ. අග්‍රාමාත්‍ය දුරේ කටයුතු කිරීමට එරෙහිව ලබා දුන් අතුරු තහනම් නියෝගය පසුගිය 3 වෙනිදා අභ්‍යාචනාධිකරණයේ මගිනුයි ලබා දුන්නේ. එම තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදන වලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පෙත්සමෙන් ඉල්ලා සිටියා. මෙම අභ්‍යාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු නම් කර තිබුණා. මීට අමතරව අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභියෝගයට ලක් කරමින් දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ද අභ්‍යාචනා පෙත්සම් ගොනු කළා. ඔවුන් සියලු දිනාටද කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම වළක්වාලමිනුයි අභ්‍යාචනාධිකරණය අතුරු තහනම් නියෝගයේ නිකුත් කර තිබුණේ. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණයේ ලබා දී ඇති නියෝගය පෙත්සම් විභාගයේ අවසානයේ ලබා දිය යුතු එකක් බවයි. මුල් අවස්ථාවේ එවැනි නියෝගයක් ලබා දීම ගැටලු සහගත බව මාරපන මහතා ප්‍රකාශ කර සිටියා. මේනිසා අභ්‍යාචනාධිකරණයේ ලබා දී ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙසටයි මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා සිටියේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී කතානායකවරයා නීති විරෝධී ලෙසට පාර්ලිමේන්තුව කැඳවා ඇති බව මාරපන මහතා ප්‍රකාශ කළා. විශ්වාසභංග යෝජනාව හඬ අනුව සම්මත කර ඇත්තේ ස්ථවර නියෝග අත්හිටුවා ඇති අවස්ථාවකදී. එම හැන්සත් පත්‍රය අවසන් ලෙසට නිවැරදි කළ එකක් නොවන බවද ඔහු පැවසුවා. යෝජනාව සම්මත වූ බවට හැන්සත් පත්‍රයේ සඳහන් වුවද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති වීඩියෝ දර්ශනයේ එවැනි දෙයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙම අඩුපාඩුකම් අභ්‍යාචනාධිකරණයේ සැලකිල්ලට ගෙන නොමැති බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙසට ගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා සිටියා. අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අදාහගත නොහැකි එකක් බවයි අභ්‍යාචනා ගොනු කළ පෙත්සම්කාර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ. එම නියෝගය තුළින් රටේ අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්ත්වයකට පත් කර ඇති බවද ඒ මහතා කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිත්‍යානුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති බවද රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ කනගීශ්වරන් මහතා පැවසුවේ පසුගිය නොවැම්බර් 14 වනදා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති හේයින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ඇතුළත් කැබිනට් මණ්ඩලය විසිරී කියා සීසලකින බවයි.
තවද පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණයේ විභාගයට ගැනීමට නොහැකි බවද කණගේශ්වරන් මහතා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී කියා සිටියා. මේ අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨ අධිකරණය ඊයේ තීන්දුව කළා. අදාළ තීන්දුව පිටු 88කින් සමන්විත බවයි අප අධිකරණ වාර්තාකරු පවසන්නේ. එම සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨ අධිකරණය අද ප්‍රසිද්ධියට පත් කළා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා විසින් දියන ලද මූලික නඩු තීන්දුවට විනිසුරුවරුන් 5 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අද ඊට එක්ව සිටිනවා. වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකු සාකච්ඡාවට එක්ව සිටින බවද වාර්තා වනවා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සඳහා ඒ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණා. පැය 3කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම එහිදී සිදුවුණා. ලිබියාවේ ගඩාෆි මෙන් ජනාධිපතිවරයාද ඝාතනය විය හැකි බවට රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන ඒකකය එහි විමර්ශන ආරම්භ කළා. පිවිතුරු හෙළවුරුමේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතායි පැමිණිල්ල සිදු කළේ. ඔහු එම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ සමන් රත්නප්‍රිය යන අය රට තුල අරගලයක් නිර්මාණය වන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බවයි. ඒ අනුව විශේෂ විමර්ශන ඒකකය පසුගියදා පැමිණිලිකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් හා තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙනවා. අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කරුණු වාර්තා කර තිබෙනවා. රත්නප්‍රිය මහතා අදාළ ප්‍රකාශය සිදු කළ බව කියන මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී නාලිකාවලින් ලබා ගැනීම සඳහාද අධිකරණ නියෝගයක් නිකුත් කෙරුණා. මේ අතර ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන්ද ප්‍රකාශ ලබා දීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සිටියා. පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් ලෙස තමන්ටද ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීම අනුව එසේ පැමිණි බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මහමැතිවරණයක් ඉල්ලා සිටින අය කුමන්ත්‍රණකරුවන් වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දලස් අලහපිරුම මහතා ප්‍රශ්න කරනවා. මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. තවත් මහජන නියෝජිතයන් කීප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. මහා මැතිවරණයක් සඳහා යන ගමන් මාර්ග කීපයක් තියෙනවා. එක මාර්ගයක් වැටිලා තිබුණේ අධිකරණ ශාලා හරහා. මාර්ග කීපයක් තියෙනවා. ඊයේ අධිකරණය තීන්දුව කරේ මොකක්ද? මහා මැතිවරණයක් සඳහා මේ රටේ ප්‍රජාව යන ගමනේ අධිකරණ ශාලා තුලින් යන ගමන ගැලපෙන්නේ නැහැ. යුතු නැහැ කියන තීන්දුවයි ඊයේ අධිකරණය ප්‍රකාශයට පත් කරේ. නමුත් අපි අද රටට කියන බලාපොරොත්තු වෙන්නේ අධිකරණ ශාලා හරහා යන ගමන නැවතුනේ වී නමුත් මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් මෙරට ජනතාවට තියෙනවා. දේශපාලඥයන් විදියට අපි එකට නායකත්වය දෙනවා. විදේශ ප්‍රේමී න්‍යායපත්‍රයට එරෙහි වෙච්ච ඒ මහා ජන පෞරටත් මෙරට ආදරය කරන හැම බලවේගයකටමත් අපි ආරාධනා කරනවා. අපි එකට එකතු වෙලා ජාතික න්‍යායපත්‍රයක් මුල් කරගෙන මේ ගමන ධෛර්ය සම්පන්නව ශක්තිමත්ව ඉදිරියට යමුයි කියලා කියන ආරාධනාවක් දවස කරනවා. මැතිවරණයක් ඉල්ලලා අපි යනකොට අපිට කිව්වා විවස්ථා කුමන්ත්‍රණකරුවෝ ආණ්ඩුක්‍රම විවස්ථා උල්ලංඝනය කරනවායි කියලා. මම ඒ හැම මහත්යෙක්ගෙන්ම අහන්න කැමතියි එක රටක උදාහරණයක් මට පෙන්වලා දෙන්න. විවස්ථා විරෝධීන් කවද්ද මැතිවරණයක් ඉල්ලලා සටන් කරේ? කවුරුත් දන්නවා 118 දෙනෙක් ඉන්නවයි කියලා කියනවා වර්තමාන පාර්ලිමේන්තු ඇලෝසියස්ලාගේ සල්ලිවලට විකිණිච්ච. එතකොට ඇලෝසියස්ලාගේ සල්ලිවලට විකිණිච්ච මන්ත්‍රීවරු 118ක් ඉන්න මේ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට පනින රිලවුන් පවා අභිබවා යන පුද්ගලයන්ගෙන් සමන්විත වෙලා තියෙන මේ පාර්ලිමේන්තුව මහජනතාව මීට අවුරුදු කීපයකට කලින් දීපු වරමට පිටුපාලා වෙනත් දිශාවකට මේ රටේ ඇදගෙන යමින් තිබෙන මේ පාර්ලිමේන්තුව
තවදුරටත් තියාගන්න ඕනද නැද්ද කියන නඩුව අපිට ඕන උනේ ජනතා අධිකරණයේ ඉදිරියට ගෙනියන්න. ඒ ජනතා අධිකරණය තමයි මේ නඩුව අහන්න සුදුසුම තැන. එතකොට කවුද මේ රටේ විවස්ථාවට කොකා පෙන්නලා තියෙන්නේ? එතකොට කවුද මේ රටේ මහජනතාව සතු බලය මහජනයාගෙන් විමසන්නේ නැතුව මහජනයා විධායක ජනාධිපතිට දීලා තියෙන බලය මහජනයාගෙන් විමසන්නේ නැතුව අවුරුදු 4 මාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරන්න බැරි කරලා තියෙන්නේ? ඒ කරලා තියෙන්නේ අර කියන 19 වෙනි සංශෝධනයේ කරේ තියාගෙන ආපු උදවිය නෙවෙයිද? රටට ජාතියට මේ රටේ ඉතිහාසයට හතුරු එවැනි අන්තවාදී බෙදුම්වාදී ඉල්ලීම් වලට එකඟ වෙන්න පුළුවන්කම තිබුණා නම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඔය 113 හදනවයි කියන එක අමුතු අමාරු වැඩක් නෙවෙයි. මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න. මැතිවරණ අවුරුදු 2.5ක් දික් කරනකොට මැතිවරණ නැහැයි කියනකොට ඔය කොමිසමේ සමාජිකයෙක් කෙනෙක්වත් ගියේ නැහැ උසාවියට. උතුරයි නැගෙනහිර ඇතුළු දැන් 6ක් විසිරුවලා තිනවා 3ක් විසිරුවලා මාස 14ක්. උතුරු නැගෙනහිරත් එක්ක මාස 14ක්. ඒ කොමිසමේ කවුරුත් ගියේ නැහැ ඔය කූල් මහත්තයාට යන්න තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයට තනියෙන් හරි අනිත් අය කැමති නැත්තම් මේ ජනතාවට අයිතිය දෙන්න කියලා. මේ අයිතිය රැකලා දෙන්න හදන්නේ මේ රටේ ජනතාවගේ නෙවෙයි. මේ සියලු වැඩපිළිවෙල මෙහෙවන විදේශ බලවේගවල කොන්ත්‍රාත් එක බාර අරන් ඉන්න මේ කොන්ත්‍රාත් කරුවෝ. පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ ඇතමුන් මාධ්‍යයට ඊයේ කළ ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ නායකත්වයේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බව සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඇතැමුන් මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ නිල ප්‍රකාශ නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනාධිපතිතුමා ඉදිරියේදී ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපි ඒ කණ්ඩායම් රැස්වීමේදී තීන්දුව කරා යම් කිසි කෙනෙක් එක්සත් ජාතික පක්ෂයක එකතු වෙනවා නම් තෝරලා බේරලා එයාලගේ අරමුණ මොනවාද? ඒ අරමුණුත් එක්ක අපිත් එක්ක ගැලපෙනවද? චෝදනා නැද්දි හොඳ අය අපි ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පිරිසක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට යටත්ව එතුමාගේ තියෙන බලතල අනුව කටයුතු කරලා මේ තත්ත්වය අවසන් කරයි කියලා. ඒකනේ මොකද එතුමා තමයි තාමත් මේ රටේ නායකයා. ඒක අපි විශ්වාස කරනවා. අපි පිළිගන්නවා. අපි කියනවා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දීලා තියෙනවා. මේ රටේ අධිකරණය ලබා දීපු ඒ තීන්දුවත් එක්ක පාර්ලිමේන්තුව ලබා දීපු ඒ තීන්දුවත් එක්ක ඔබතුමා වැඩ කරන්න ඕනේ කියලා අපි ජනාධිපතිතුමාට මතක් කර සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය අපි ආරක්ෂා කළ යුතුමයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක මේ රටේ දේශපාලනය කරන්න කැමති සියලුම දේශපාලඥයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරන්න, කරුණා කරලා බැහැලා යන්න. මේ රටේ බහුතරයේ හිමි පක්ෂයට බලය ලබා දෙන්න කියන ඉල්ලීම ඉල්ලනවා. තම කණ්ඩායම ලබන 18 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීම වලට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. අධිකරණයේ තීන්දුවට අපි ගරු කරනවා වගේම අපේ මතය වුණේ ජනතා අධිකරණයට ගිහිල්ලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි කියලා මේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට අවශ්‍ය නියෝජිතයන් පත් කරගන්න. අපි 18 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවලා තියෙනවා. නිසා අපි 18 වෙනිදා පාර්ලිමේන්තුවට යනවා. අපි මෙතෙක් කල් කටයුතු කරේ පාර්ලිමේන්තුව විසුරුවා හරපු පාර්ලිමේන්තුවක් හැටියට. නමුත් අධිකරණයෙන් දැන් තීන්දුවට ලබා දෙලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අපේ කණ්ඩායමට තනතුරු වරප්‍රසාදත් එක්ක නෙවෙයි අපේ අරගලයේ තිබුණේ. අපිට යම්කිසි බලයක් අහිමි වෙනවා නම් අපිට විපක්ෂයේ භූමිකාව කරන එක අපිට ගැටලුවක් නෙවෙයි. ඉදිරියේ එන කිසිම මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න බෑ. ඇත්ත තත්ත්වය තමයි ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණයකට සූදානම් නැහැ. එතුමල්ලා දන්නවා එතුමල්ලගේ 6-3ට අඩු වෙනවා කියලා. මොකද රටම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කරේ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරපු එක විතරයි පාර්ලිමේන්තුවට. රටේ විශාල කුමන්ත්‍රණයක් කරනවා TNA සංවිධානයත් එක්සත් ජාතික පක්ෂයත් එකතුලා. මේ නඩු තීන්දුවේ ප්‍රතිඵලය දවල් 12 වෙද්දි සමහරු ප්‍රදර්ශනය කරා. Judicial sources say the Supreme Court decision is unanimous against the dissolution. උපරිමාධිකරණ තොරතුරු අනාවරණය කරනවා කියලා. අපි දැනගන්න කැමති දවල් 12 වෙද්දි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ වගේ ට්විටර් පණිවිඩ ගණනාවක් ඉදිරිපත් කරා. තීන්දුව 7.0 කියලා. දවල් 12ට මෙවැනි තත්ත්වයක් කොහොමද උදා වුනේ කියන එක අපිට ප්‍රශ්නයක්